පුළුවන් ආබාධ පිළිබඳ දැනුම අපි ඔබට ළඟා කර දෙන්න සූදානම්. ළමාවියේදී ක්‍රීඩකයෙක් ක්‍රීඩාවට යොමු කරනවා සමගම ඒ ක්‍රීඩකයා බොහෝ විට උත්සාහ කරනවා තමන්ගේ උපරිම දක්ෂතා පෙන්නලා හොඳ දක්ෂ ක්‍රීඩකයෙක් ලෙස ඉදිරියට යන්න. ඉතින් මේ ක්‍රියාවලිය තුළ අපි දකිනවා බොහෝ කුඩා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තම දක්ෂතා පෙන්වන්න තියෙන අවස්ථාව උදා වෙන්නත් කලින් යම්කිසි ආබාධ වලට ලක් වෙලා ක්‍රීඩාවෙන් සමුගන්න සිදු වෙන අවස්ථා. ඉතින් මේක සෝචනීය තත්ත්වයක්. ශ්‍රී ලංකාව තුළ බොහෝ දුරට මෙවැනි දේ සිද්ධ වෙනවා වැඩි. ඇත්තට මේකට හේතුව තමයි කුඩා වියේදී ඒ අයගේ මාංශ පේශීන් සහ ශරීරයේ අනිකුත් අවශ්‍යතා නිසියාකාර උපරිම දක්ෂතා දක්වන ආකාරයට සකස් වෙලා නැහැ. ඉතින් නිසි පුහුණුවක් තුළින් තමයි මේ තත්ත්වයට ළඟා විය යුත්තේ. එසේම තමයි අපි ඒ පුහුණුව දීර්ඝකාලීන පුහුණුවක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. එහෙම නොවුනොත් මේ ක්‍රීඩකයන් බොහෝ දුරට ආබාධවලට ලක් වෙන්න පුළුවන්. ඉතින් අපි සලකලා බලමු අපේ ක්‍රීඩකයන් කොහොමද අනතුරු වලට ලක් වෙන්නේ කියලා. ඇයි මෙහෙම සිද්ධ වෙන්න හේතුව? බොහෝ දුරට ලෝකේ කරලා තියෙන සමීක්ෂණ වලට අනුව ක්‍රීඩා අනතුරු සිදු වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාලා තියෙන්නේ ක්‍රීඩාව කරන්න කලින් හොඳින් ඇඟ උණුසුම් නොකිරීම. ප්‍රධානම හේතු කීපයෙන් එකක් ලෙස පෙන්ලා දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම හොඳින් ඇඟ උණුසුම් කිරීම කියන එක ඔබට කුමන ආකාරයෙන් බලපානවද කියලා අපි පොඩ්ඩක් විමසලා බලමු. ඔබේ ශරීරය කෙලින්ම දැන් අපි දන්න උදේ පාන්දර දරුවෙක් නැගිටිනකොට ඒ දරුවා නිදාගෙන ඉන්න ආකාරයට තමයි ඔහුගේ ශක්තිය ඔහුට ලබා දිය යුත්තේ. නමුත් ඒ ආකාරයේ ක්‍රීඩාවක් කිරීම සඳහා අවශ්‍යතාවය ඉතාම අඩුයි. ඒ නිසා අපි ක්‍රීඩාවක් කරන්න කලින් දරුවාගේ ශරීරයේ උණුසුම අවශ්‍ය ප්‍රමාණයට ඉහළ නංවා ගන්න ඕනේ. එහෙම කරන එකෙන් වෙන ප්‍රයෝජනය තමයි ඔබේ මාංශ පේශීන් වලට හොඳ රුධිර සම්පාදනයක් සිද්ධ වෙනවා. අපි දන්නවා අපේ ශක්තිය නිපදවන්න මොනවද අවශ්‍ය කියලා. ඔක්සිජන් සහ ග්ලූකෝස්. ඉතින් මේ ඔක්සිජන් සහ ග්ලූකෝස් නිසියාකාරව අපේ ශරීරයට ලැබෙන්න නම් හොඳ රුධිර සම්පාදනයක් සිදුවිය යුතුයි. ඉතින් ඒ රුධිර සම්පාදනය ලබා දීම ඇඟ උණුසුම් කිරීමේදී හොඳින් සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දරුවාගේ මාංශ පේශීන් සහ අනිකුත් මෘදු පටක හොඳින් ඇදෙන්න ඕනේ. ඒ කියන්නේ ඉලාස්ටිසිටි එක. ඇදෙන සුළු බව හොඳින් තිබුණොත් තමයි ඒක හොඳින් ඇදිලා ඉරෙන්නේ නැතුව නැවතත් නිසි ආකාරයට පත් වෙන. ඉතින් ක්‍රීඩාවේදී මාංශ පේශීන් සංකෝචනය වීමේදී සහ දිගහැරීමේදී යම්කිසි ආබාධයකට ලක් නොවීමෙන් වළක්ව ගන්න හොඳ ඇදෙන සුළු, ඒ වගේම හොඳ රුධිර සංසරණයකින් යුතු හොඳින් උණුසුම් වූ ශරීරයක් ඇතුව තමයි අපි ක්‍රීඩාවට යොමු වෙන්න ඕනේ. ඉතින් ඇඟ උණුසුම් කරන්නේ නැතුව ඔබ ක්‍රීඩාවට යොමු වුණොත් ඔබේ දරුවා යම්කිසි ආබාධයකට ලක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දිගෑදුම් අභ්‍යාස. දිගෑදුම් අභ්‍යාස වලත් විශේෂ අවස්ථා කීපයක් තියෙනවා. ඉතින් දිගෑදුම් අභ්‍යාස මුල් අවස්ථාවේදී අපි කරන්න ඕනේ ඒ ඇඟ උණුසුම් කිරීමෙන් පස්සේ. ඇඟ උණුසුම් කරන්න කලින් දිගෑදුම් අභ්‍යාස අපි කරන්නේ නැහැ. ඇඟ උණුසුම් කරලා ඊට පස්සේ දිගෑදුම් අභ්‍යාසවල යෙදিলা ඒ දිගෑදුම් අභ්‍යාසවල යෙදීමෙන් අනතුරුව හොඳින් ඇදෙන සුළු බව වැඩි වූ මාංශ පේශීන් සහිතව ඔබට පුළුවන් ක්‍රීඩාවේ යෙදෙන්න. ඒ ක්‍රීඩාවේ යෙදුනට පස්සේ ඒ වගේම ඔබ උත්සාහ කරනවා ක්‍රීඩාව අවසානයේදී නිකම්ම ක්‍රීඩාව නවත්තලා තමන්ගේ වෙනත් කාර්යයකට යොමු වෙන්න. අන්න ඒ හේතු සාධකයන් නිසාත් ඔබේ දරුවා යම්කිසි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඔබේ දරුවන් බොහෝ අවස්ථාවලදී අපි දකිනවා ක්‍රීඩාවෙන් පස්සේ පහුවදාට නැගිට ගන්න බැරුව අතපය කැක්කුම වේදනාව ඇති වෙනවා. මේකට එක් හේතුවක් තමයි ඔබේ ඇඟේ උණුසුම නිසියාකාරව පහත නොහෙලීම. ඒකට කියනවා කූල් ඩවුන් කියලා. ඇඟ උණුසුම පහත හෙලීම. ඉතින් මේ ක්‍රියාවලියත් අපි හොඳින් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි ක්‍රීඩාවට කලින් ඔබ ආහාරයක් වශයෙන් හොඳින් ග්ලූකෝස් සහිත ඒ වගේම පිටි සහිත ආහාරයක් ගන්න ඕනේ ශක්තිය නිපදවීම සඳහා. ඒ මත තමයි ඔබට හොඳට ශක්තිමත්ව හොඳ ශක්තිය වැය කර ක්‍රීඩාව කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි ක්‍රීඩාව අවසානයේදී ගෙවි ගිය කොටස් හොඳින් වර්ධනය කරගන්න ප්‍රෝටීන් සහිත ආහාරයක් ඔබ අනිවාර්යයෙන්ම ලබා ගත යුතු වෙනවා. මේකත් ඔබ සැලකිල්ලට ගත යුතුයි. ඉතින් මේ සියල්ල අපි ගත්තාම නිවැරදි ඉරියව් භාවිතා කරලා නියම ක්‍රමවේදයේ ක්‍රීඩාවේදී භාවිතා කිරීම, ඇඟ උණුසුම් කිරීම, දිගෑදුම් අභ්‍යාස වලදීම නිසි පෝෂණය ලබා ගැනීම කියන සියල්ල එකට එකතු කරගත්තොත් ඔබට ඔබේ දරුවා ක්‍රීඩාවේ යොදවන අවස්ථාවවලදී අනතුරු වලට ලක්වීමෙන් වළක්ව ගන්න හොඳ අවස්ථාවක් තියෙනවා.
ගමක් කියන්නේ සොඳුරු තෝතැන්නක් වගේම මනුස්සකම් දෝතක් අපේ ජීවිතවලට එකතු කරන තැනක්. කොයිතරම් හුදකලා ජීවිතයක් වර්තමානයේ ගත කළා ගමෙන් රැගෙන එන මනුස්සකම් ටික අපිට ඒ විදිහටම අපේ ජීවිතවලට ආයෝජනය කරන්න පුළුවන් නම් හුඟක් වටිනවා. නිකමට හිතන්න බලන්න කෙනෙක්ට උදව් උපකාර කිරීම ගැන කිසිවක් බලා